අපේ උරුමයක් තියෙන එකක් සීගිරිය ඊටත් වඩා තියෙන අනුරාධපුර. සීගිරිය තමයි අපේ දක්ෂකම්. අනුරාධ වැව් වලින් උත් තියෙන අපේ දක්ෂකම්. ශිෂ්ටාචාරයේ තියෙන අනුරාධපුර. ඒ ශිෂ්ටාරය මැද තියෙනවා මහා විහාරය. මොකද අනුරාධපුරේ ආරම්භය මහා විහාරය. දැන් මහා විහාරය තමයි pāli බුද්ධ ආගමේ මූලස්ථානය. එතනින් ගියේ මම ඉන්දියාවට ගියාමත් මේ සැරේ අගමැතිතුමාට දුන්නේ ත්‍රිපිටක ඉංග්‍රීසි ත්‍රිපිටක. මේ ඉතින් ඒ ගැන අපි දැන් මේ මහා විහාරයේ මූලික කරගෙන අපේ වැඩ කටයුතු කරන්න ඕනේ. දැන් අනුරාධපුරයේ වැඩ කටයුතු පටන් ගත්තේ බණ්ඩාරනායක මහත්තයා කාලේ ඇමති හැටියට 47. ඒ කාලේ 1947 48 මේ වැඩ කටයුතු ආරම්භ කළා. අද වෙනකන් අපි මේක සාර්ථකව අවසන් කළා නැහැ. ඒක නැත්ත. දැන් ඉන්දියාවේ බලන්න නාලන්දා විශ්වවිද්‍යාලය ගැන පටන් ගත්තේ 90 දශකයේ. අද නාලන්දා විශ්වවිද්‍යාලය කියන්නේ ප්‍රධාන එකක්. රටවල් ගණනාවක් එකට සහභාගී වෙලා තියෙනවා. පාකිස්තානට යන්න මේක හින්දු රටක්. පාකිස්තානයේ මුස්ලිම් තක්සිලාවට ගිහින් බලන්න පුළුවන්. එන්න කියනවා තක්සිලාව බලන්න. ඉතින් අපි බෞද්ධ රටක් මොකද්ද කරන්නේ? අපිට මහා විහාරයේ වැඩ කටයුතු කරන්න බැරි වුණාද? අපි ලැජ්ජ වෙන්න ඕනේ. මට ලියුම් යවනවා මේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට බෞද්ධ ස්ථාන ආරක්ෂා කරන්න ඉඩ දෙන්න කියලා. මම ලෑස්ති ස්ථානේ හොයාගත්තාම. මහා විහාරේ තියෙන්න ඕන අපිට ආරක්ෂා කරන්න. අනික් බෞද්ධ සිද්ධාස්ථාන අපි ආරක්ෂා කරලා දෙන්න. ඒත් මෙතන මූලික වැඩ කටයුත්ත අපි මතක තියාගන්න ඕනේ. එහෙනම් මේක කේන්ද්‍ර ස්ථානය කරන්න. කේන්ද්‍ර ස්ථානය කරගෙන අනික් වැඩ කටයුතු සියල්ල මෙතන කරන්න. දිසාලේ කන්ද මේ විශේෂයෙන්ම ප්‍රාදේශීය ලේකම් නෑ ඒව නෙමෙයි මෙතන තියෙන්නේ මොකද්ද අපේ අරමුණ නවනගරයක් දාන එක ඕන වෙලාවක ඕන තැනක කියන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නෑ ඒත් මේක කේන්ද්‍ර ස්ථානය කරගෙන යන්න දෙන්නේ අපිට දැන් 8ම ස්ථානේ තියෙනවා අපි 8ම ස්ථානේ ස්වාමින් වහන්සේලාත් සමග අපි මේ ගමන යන්න උන්නේ ඒ නිසා තමයි මෙතෙන්ට මං කණ්ඩායම් සියලු දෙනාටම එන්න කිව්වේ. අද තියෙන තත්ත්වයේ විශේෂයෙන්ම සාකච්ඡා කරන්න. මම එමෙතුමකට අපි අලුත් නීතියක් ගියමු මේ සියල්ලම ඇතුළත ඉස්සර අනුරාධපුරේට බලපාන විදිහට මේ නීතිය ගියමු. අපි මේවා කරපු හැටියට. ඒ කරන ගමන් මේ ලේකම්තුමා කියුවට අපි කොමිටියක් දාමු අදාළ අය එක්ක මේ වැඩ කටයුතු ගෙනියන්න. මේකේ තව එකක් තියෙනවා. මේක බාරව කවුරුත් නෑ. දෙපාර්තමේන්තු තියෙනවා සංස්ථා තියෙනවා මේක බාර එක විධායක නිලධාරියෙක් පරිපාලන නිලධාරියෙක් නෑ. ඒක පත් කරන්නේ නැතුව මේ වැඩ කටයුතු අපිට කරන්න බෑ. දැන් ප්‍රශ්න ගණනාවක් තියෙනවා නිරවුල් කරන්න. ඒ අපි සාකච්ඡා කළා. දැන් කරගෙන යමු ආරම්භ කරමු. මේක අවුරුදු 10කින් ගොය කරන්න මේ ඇත්ත වශයෙන්ම දැන් පටන් ගන්නවා නම් මේ වැඩ කටයුතු කරන්න අවුරුදු මූලික වශයෙන් අවුරුදු 25ක් යනවා. ඊට ඇති කරන්න දැන් බලන්න ලුම්බිනි කළත් ළඟදී තමයි මායාදේවි විහාරස්ථානේ හොයාගත්තේ අවුරුදු 10කට ඉස්සෙල්ලා. තාම පිරමිඩ් වල කරගෙන යනවා අවුරුදු 100ක් ගිහින්. ඉතින් අපි මෙතන ආරම්භ කරන්න. එහෙම කරාම මේක කේන්ද්‍ර ස්ථානයක් වෙනවා. අනික ඇත් වෙනවා මේ ගැන හොයන්න. තේරවාද බුද්ධ ආගම ඒක නිරවුල් කරන අනික මේ හැම එකේම ප්‍රමුඛත්වය මොකටද දෙන්නේ කියලා බලමු. ඒ ප්‍රමුඛත්වය හැම අංශයෙන්ම අරගෙන තමයි වැඩ කටයුතු කරන්න තියෙන්නේ. මෙතන තියෙන ප්‍රමුඛත්වය. ඉතින් අපි දැන් මෙතන ආරම්භ කරනවා නම් මම අනික අපි බලමු පිටිමුත් ගියන්නේ මම බැලුවේ අනුරාධපුරයේ එක්කම තව කටයුතු තියෙනවා අපිට කරන්න. මල්වතුය. සිංහල ශිෂ්ටාචාරයේ ආරම්භ වුණේ මල්වතුයේ. දැන් මල්වතුයේ ජලාශය ඉවර කරන්න ඉස්සෙල්ලා මට ඕනේ පටන් ගන්න ඉස්සෙල්ලා ඊළඟ අවුරුදු දෙකේ ඕනනම් විශ්‍රාම ගියා හැට ඔක්කොම අරගෙන විගහට මේ තියෙන කැණුම් කටයුතු කරන්න. ඒ වැඩ කටයුතු අපි කරදී මේ දෙකම සම්බන්ධ වෙනවා අනුරාධපුරේට මල්වතුයේ වැඩ කටයුතු සම්බන්ධ වෙනවා. එහෙනම් ඒ අනුව තමයි අපි මේක ගෙනියන්න තියෙන්නේ. අපි එකක් මතක තියාගන්න ඕනේ විශේෂයෙන්ම අපේ සේනක බණ්ඩාරනායක රෝඩන් සිල්වා ಶಿರಾಂಧರಣೆ ಗೆಲುವು ಕೀಪ ದಿನಕ್ಕೆ ಕಪಿ ಸಾರ್ಥಕ ಸೀಗಿರಿಯ ಕಲ್ಲತೀರು ඉතින් අපි දැන් ඒ වගේම අනුරාධපුර නගරේ කරන්න ඕනේ. ඒ ටික ඉදිරියට යන්න මම මේ සැරේ පැරිස් නගරයට ගියාම මම කතා කරා UNESCO සංවිධානය එක්ක. අපිට ආධාර උපකාර කරන්න කියලා මේක හදන්න. ඒ වැඩ කටයුත්ත කරන්න. අපිට සංස්කෘතික ත්‍රිකෝණය කරන්න මුදල් දුන්නේ ඒවකටදී අධ්‍යක්ෂ ජෙනරල් එම්බෝ මැතිතුමා. එම්බෝ මැතිතුමා තාමත් ඉන්නවා ජීවත් වෙලා අවුරුදු 102යි. ඉන්න අධ්‍යක්ෂ ජෙනරල් තුමිය එක්ක සාකච්ඡා කරනවා. අපිට මේ ටික තියෙනවා. අනික අපි ගත්තාම අපි රජරට විශ්වවිද්‍යාලය මේකට එකතු කරන්නේ. අනික අපි ගත්තොත් මෙතන ගයිස්ලා දිහා බලන්නේ. අපි දැනගන්න ඕනේ එක තැනක තියලා අඩු ගානේ දවස් භාගයක් ගෙනියන්න. ඒක කරන්න බෑනේ. අපි දවසෙන් ඔක්කොම ඉවර කරනවා. ඇත්ත වශයෙන්ම ගයිඩ් කෙනෙක් දන්නවනේ ඔතන තියාගෙන මහා විහාරයේ ජේතවනාරාමේ අබේගිරි ගට්ටන ගැනම දවස් භාගයක් කතා කර කර යන්න පුළුවන්. ඕක නෙදී මේගොල්ලෝ දවස් කීපයක් මෙහි තියාගන්න. මෙතන තියෙනවා දවස් කීපයක් තියාගන්න පුළුවන් වැඩකට. අපි එකක්වත් දිනු කරලා නැහැ. ඉතින් මේක අපි අලුතෙන් පටන් ගන්න ඕනේ. මේකට ප්‍රමුඛත්වය දෙන්න ඕනේ. මම මේක යන කැබිනට් මණ්ඩලයට පේපර් එකක් දැම්මා අපි දෙන්න. මේකට ප්‍රමුඛත්වය දීලා ගෙනියන්න ඕනේ. ඉතින් අපි එකයි මමත් අටවස්ථාන නායක ස්වාමීන් වහන්සේ ඒ කාලේ රුවන්වැලිසෑය ඉන්න කාලේ අපි කතා කරගෙන ගියේ. මේ වැඩ කටයුත්ත අපි කරන්න ඕනේ. මේකට ප්‍රමුඛත්වයක් දීලා ගෙනියන්න. මම හිතන්නේ මේක ආරම්භ කරාම ලෝකේ සහයෝගය අපිට හම්බ වෙයි. මේ කාන්නේ දිහා බලන්න අනුරාධපුරයේ කිව්වේ ප්‍රධාන නගරයක් ඒක. අද අනික් රටවල් තමන්ගේ අතීතය ඉස් ගන්නවා. අපි අතීතය ගන්නෑ. ඉතින් මම බැලේක නිසා තමයි විශේෂයෙන්ම මේ සාකච්ඡා කරේ අපිට සැලැස්මක් තියෙන්න ඕනේ කියලා. මේ සැලැස්ම ස්වාමීන් වහන්සේ මෙතනින් පස්සේ ගියේ දිඹුලාගලට. දිඹුලාගලෙන් ගියේ තායිලන්තයට බුද්ධඝමනට. අද කවුරුවත් දිඹුලාගල දිහා බලන්නේ. දිඹුලාගල කැණුම් කටයුතු කරා නම් තායිලන්තෙන් කාම්බෝඩියාවෙන් වියට්නාමයෙන් ලාවෝසයෙන් එන්න ඕනේ එතන බලන්න. එතන අපි මොකුත් කළා නැහැ. ඉතින් අපි ඉස්සෙල්ලා අනුරාධපුර වැඩ කටයුතු කරමු. මේක ආරම්භ කරමු. මහා විහාර කරන ගමන් තවත් අපිට ජේතවනාරාමේ අබේගිරි ගැන කැණුම් කටයුතු කරලා තියෙනවා නම් කරමු. මේක ප්‍රශ්නයක් නැහැ. ඒත් අපි මෙතෙන්ට ගිහින් මේ වැඩ කටයුතු වන්න අපිට තියෙනවා නම් ශිෂ්ටාචාරයක් ඉතිහාසයක් අපි ආඩම්බර වෙන්න ඕනේ. අපි කොහෙද පටන් ගත්තේ කියලා දැනගන්න ඕනේ. පටන් ගත්තේ දැන පෙන්වන්න ඕනේ. ඒ ටික අපිට කරන්න බැරි වෙලා තියෙන්නේ. මේ දියුණු කරනකොට මේක සංචාරකයන් හැටියට විශාල දියුණුවක් ඇති වෙනවා. අද දවස් භාගයක් කරන්නේ නැතුව දවස් 3-4ක්වත් මෙහි තියාගන්න පුළුවන්. මම බැලුවා ඊට අමතරව ඇත්ත වශයෙන්ම මේ පිළිබඳව බලාපොරොත්තු වෙන්නේ වෙනම රජරට ශිෂ්ටාචාරය කියලා වෙනම කෞතුකාගාරයක් ප්‍රදර්ශනාගාරයක් ඇති කරන විශාල එකක්. ආවොත් දවස් භාගයක් ගත කරන්න තියෙනවා. බෞද්ධ ශිෂ්ටාචාරයේ ගැනත් වෙනම ශාලාටයක් ඇති කරන්න ගෙනියන්න. ඒකට මෙතෙන්ට එනවා බෞද්ධ කටයුතු ඔක්කොම බෞද්ධයන් මෙහාට එනවා. මම මෝඩි අගමැතිතුමා කතා කරද්දී මට කිව්වා කොහොමද කුසිනගා හදලා තියෙන්නේ? සාංචි හදලා තියෙන්නේ? ඒ සියල්ලම හින්දු රටේ හදලා තියෙන මේ ටික බෞද්ධ සංචාරකයන් ගේන්න කියලා. ලුම්බිනි වලට එතෙන්ට යන්න පුළුවන්. ඒ සියලු මේක හදලා තියෙනවා. අපි මොකද්ද කරලා තියෙන්නේ? අපි එහෙම කළා නැහැ. ඊට අමතරව මම ඉන්නේ මේ මහා විහාර වැඩ කටයුතුම නැහැ. අපි දැන් සාකච්ඡා කරගෙන යන්නේ මහා විහාර විශ්වවිද්‍යාලයක් ඇති කරන්න. ඒ සම්ප්‍රදායික එකක් නෙමෙයි. පරණ පිරිවෙන් අධ්‍යාපනයේ අනුවම ඒ ගැඹුරුවට ඒ වැඩ කටයුතු කරලා කරන්න පුළුවන් අපි ස්ථානයක් අලුතෙන් හදන්න ඉන්නේ. සකස් කරන්න ඉන්නේ. එතෙන්ටත් අපිට ස්ථානයක් දැන් තෝරගන්න වෙයි. අක්කර 50ක් විතර වුණා වේද? ආ. ඒකයි බලමු. ඉතින් ඒ කොහොම හරියා? ආ. අපි දැන් බලලා එතනත් කරගෙන යන්න අලුත් වැඩසටහන් ටිකක් කරන්න ඉන්නේ. ඉතින් මේ මෙතන තමයි ආරම්භය. ඒකට අනුරාධපුරයේට විශේෂ අවධානයක් යනවා. රජරට විශ්වවිද්‍යාලය තියෙනවා. මහා විහාර විශ්වවිද්‍යාලයේ තියෙනවා. මහා ඉලුක්කරම තව දියුණු කරන්නට යනවා. එතකොට මේ වැඩ කටයුතු සියල්ල එක්කම අවුක්කන මිහින්තල එක්ක අපිට ආගමික වැඩ කටයුතු සඳහාත් සංස්කෘතික වැඩ කටයුතු සඳහාත් සංචාරක වැඩ කටයුතු සඳහාත් මේක දියුණු කරලා ගන්න පුළුවන්.